අයිබෝවන් වල හැම දිනාටම වෙල්කම් බෑක් ටු කල්යාණජයලස්වන් කිංඩම් channel. ඉතින් මේ වීඩියෝ එක තුලින් අද මම ඔයාලට අරගෙන ආවේ වයස අවුරුදු 9 සිට 10 දක්වා දැරියකට කොහොමද අපි මූලික පතුරම පහසුවෙන් නිර්මාණය කරන්න කියලා දෙන්න. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වෙනතුරු ඔයාලට පුළුවන් මේ මූලික පතුරම ಉಪಯೋಗي කරගෙන ඕනෑම ඇඳුම් මෝස්තරයක් ඔයාලගේ අතින්ම නිර්මාණය කරන්න. ඉතින් තවමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා හැම දිනාටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ videos බලනවට, like දානවට, share කරනවට. ඉතින් ඔයාලට පුළුවන් මේ අවශ්‍ය මිමිතික ලියාගෙන මූලික පතුරම හදාගන්න සූදානම් වෙන්න. ඉතින් අපි පළමුවෙන්ම කරන්න ඕනේ තිරස් 4යි සිරස් 4යි රේඛා දෙකක් ඇඳලා තිරස් රේඛාව මත මේ විදිහට අපි උරහිස් පළල සඳහා ගත්ත සංඛ්‍යාව දෙකට බෙදලා ලකුණු කරගන්න එක. ඉතින් ඔයාලා දන්නවා වයස අවුරුදු 9 සිට 10 දක්වා දැරියකට උරහිස් පළල සාමාන්‍යයෙන් අඟල් 11 මාරක් වෙනවා. ඒ 11 මාර දෙකට බෙදා ගත්තාම අපිට ලැබෙනවා 5 4 3ක්. දැන් මම 5 4 3 මේ විතර ලකුණු කරගන්නවා. මතක තියාගන්න මම මහුම් වාසි මෙතෙන්ට එකතු කෙරුවේ නැහැ. පසුව තමයි අපි මහුම් වාසි අපේ මූලික පතුරමට එකතු කරගන්නේ. දැන් මම උරහිස්සේ හැඩය සඳහා අඟල් භාගයක් මේ විතර ලකුණු කරගන්නවා. ඒ වගේම කර පළල සඳහා අඟල් 2යි කාලකුත් ඉදිරිපස කර ගැඹුරු සඳහා අඟල් 3කුත් මේ විදිහට මම ලකුණු කරගන්නවා. දැන් ඔයාලට පුළුවන් ෆ්‍රෙන්ච් කර්ව් එකක් තියෙනවා නම් ඒක ප්‍රයෝගික කරගෙන මේ විදිහට කර හැඩය කරගන්න, නැත්නම් සාමාන්‍යයෙන් අත පාවිච්චි කරලා ඔයාලට කරගන්න පුළුවන්. දැන් මේ අඟල් භාගය ගත්තනේ අපි උරහිසේ හැඩයට, එතෙන් සිට අඟල් 5යි 4න් 3ක් අපි ලකුණු කරලා තිරස් 4 රේඛාවක් ඇඳගන්නවා. දැන් ඔයාලට පුළුවන් මේ රේඛාව මත පපුවට හතරට බෙදලා අපේ ඇඳුමේ ලිහිල් බවට තව අඟලකුත් එකතු කරලා මේ විදිහට ලකුණු කරගන්න. එතකොට මට එනවා අඟල් 7මාරක්. දැන් අපිට තියෙන්නේ අපි උරහිසේ සිට ඒ ගත්ත අඟල් 5යි 4න් 3 දෙකට බෙදලා මේ විදිහට අංශය දාගෙන අඟල් භාගයක් නැවත අපේ පැත්තට ලකුණු කරගන්න ඕනේ. අපේ වම් ඇත පැත්තට ඔයාලා දැක්කමං අත් කටේ හැඩය සඳහා L හැඩේ තියෙන කොටසින් අඟල් 4න් 3ක් මේ විදිහට ලකුණු කරගත්තා. ඒ වගේම ඔයාලට මෙතනදි පුළුවන් පිටුපස කොටසත් මේ පතුරුමෙම නිර්මාණය කරන්න. ඉතින් එහෙම කරනවා නම් ඔයාලා මම මේ පෙන්වන විදිහට මේ අත්කට කොටසින් අඟලක් හෝ අඟල් 1යි කහලක් ඉහළට උස්සලා මේ විදිහට පිටිපස අත්කටත් නිර්මාණය කරගන්න පුළුවන් එකම පතුරුමේ. ඒත් මම වෙනම පතුරුම හදලා පෙන්නනවා. මොකද හැමෝටම එකම පතුරුමෙන් පැහැදිලිව නිර්මාණය කරගන්න අමාරු නිසා. දැන් අපි මේ කොටස නිර්මාණය කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ උරහිසේ සිට ඉන දක්වා මිමි ලකුණු කරගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් උරහිසේ සිට මිම්ම ඔයාලා ඇඳුම මූලික පතුර නිර්මාණය කරන ඒ දරුවගේ මිම්ම අරගෙන ඒක පාවිච්චි කරලා මේ විදිහට මූලික පතුරම හදාගන්නත්, එහෙම නැත්නම් ඔයාලට පුළුවන් සම්පූර්ණ උරහිස් පළලට අඟලක් එකතු කරලා උරහිසේ සිට ඉන දක්වා මිම්ම ලෙස එය පාවිච්චි කරන්න. ඉතින් මේක මෙහෙම ගන්නව නම් හැම වයසටම මේ විදිහට එක සමාන වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මගේ පරණ අනිත් වීඩියෝස් බැලුවා නම් ඔයාලට ඒක තේරෙනවා. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න උරහිසේ සිට ඉන දක්වා ඒ ඇඳුම මහන දරුවගේ මිම්මම පාවිච්චි කරන්න. මොකද සමහර අයගේ ඉනේ කොටස
සාමාන්‍යයෙන් උසට තියෙනවා සමහර අයගේ ඉනේ සිට උකුල දක්වා පහළ කොටස උසට තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් එකිනෙකාට වෙනස් නිසා ඒ ශරීරයේ කොටසුත් සමහර වෙලාවට වෙනස් වෙනවා. ඒ නිසා හරි මිම්ම අරගෙන මේ පතුරුම නිර්මාණය කරන්න අමතක කරන්න එපා. දැන් ඔයාලා දැක්ක මම මේ උරහිස් පල්ලට අඟලක් එකතු කරලා උරහිසේ සිටින දක්වා ලකුණු කරගෙන ඒ රේඛාව මත ඉන හතරට බෙදලා ඒකට අඟල් එකක් එකතු කරලා මම මේ විතර ලකුණු කරගත්තා. දැන් ඔයාලට පුළුවන් ඩාට්ස් අතර පරතරය මේ විදිහට ලකුණු කරගන්න. ඩාට් අතර පරතරය මං අඟල් 3ක් තමයි ගන්නෙ. ඒ කියන්නේ අඟල් 6 දෙකට බෙදලා මම මේ විදිහට 3ක් ලකුණු කරනවා. දැන් උරහිසේ සිට බස් පොයින්ට් එක දක්වා අඟල් 7 හමාරක් මම ලකුණු කරලා මේ විදිහට ඩාට් එකේ නිර්මාණය කරනවා. මතක තියාගන්න ඩාට්ස් අතර පරතරය කියන්නේ ඔයාලා දැන් දන්නවා මොකද්ද කියලා. ඉතින් අපේ බස් පොයින්ට් එක තම්පුඩුවේ ඉඳලා අනිත් තම්පුඩුවට තියෙන පරතරය තමයි මේ ඩාට්ස් අතර පරතරය කියන්නේ. ඒක දෙකට බෙදලා ඒගත්ත ගාන තමයි මම අඟල් 3 ලකුණු කරලා තියෙන්නේ. දැන් ඉන රේඛාව ඉඳලා අඟල් 4ක් පහළට ලකුණු කරලා ඒ රේඛාව අපි හිප් රේඛාව එහෙම නැත්නම් මේ උකුල රේඛාව විතර නම් කරගෙන ඒ රේඛාව මත උකුල මෙම්ම 4ට බෙදලා ඒකට අඟලක් වැඩිපුර අපි එකතු කරගන්නවා අර කලින් වගේ ලිහිල් බව රැකගන්න. ඊට පස්සේ අපිට ලැබෙන සංඛ්‍යාව මේ විදිහට අපි ලකුණු කරලා ඉන රේඛාවයි උකුල රේඛාවයි සම්බන්ධ කරගන්නවා. ඉතින් දැන් අපි මේ විදිහට අපේ ඉදිරිපස ඩාට් එකක් නිර්මාණය කරගන්නවා. දැන් මෙතනදී ඔයාලට පුළුවන් උරහිසේ සිට දණ හිස දක්වා සාමාන්‍ය මිම්ම ලකුණු කරලා මේ මූලික පතුරුමේ දක්වා නිර්මාණය කරන්නත් එහෙමත් නැත්නම් ඉන දක්වා හෝ උකුල දක්වා වුණත් මේ මූලික පතුරුම නිර්මාණ කරන්නත්. ඉතින් ඔයාලගේ කැමැත්ත පරිදි ඔයාලට ඒක කරගන්න පුළුවන්. ඉතින් මම මේ මූලික පතුරුම නිර්මාණය කරන්නේ උරහිසේ සිට දණ හිස දක්වා. ඉතින් උරහිසේ සිට දණහිස දක්වා වයස අවුරුදු 9 සිට 10 දක්වා දැරියකට සාමාන්‍යයෙන් අඟල් 27ක් වෙනවා. අඟල් 27ක් 28ක් ඔයාලට ගන්න පුළුවන්. ඊට වඩා අඩුවෙන් උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ උකුල සඳහා ගත්ත මේ අඟල් 27ත් 4ට බෙදලා ඒකට අඟල් දෙකක් හෝ එකහමාරක් හෝ එකක් එකතු කරලා මේ විදිහට ඔයාලට උර අපේ පහළ අපේ ඇඳුමේ පල්ලත් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ඉදිරිපස කියලා මේ ෆ්‍රන්ට් කියලා ලකුණු කෙරුවා. මේ කියන්නේ ඉදිරිපස. දැන් අපි මේ ඉදිරිපස පතරොම් නිර්මාණය කරලා ඉවරයි. දැන් අපි බලමු මේකට මැහුම් වාසි කොහොමද යොදාගන්නේ කියලා. ඉතින් මේ මැහුම් වාසි යොදාගන්න අත්‍යවශ්‍ය නැහැ. ඒත් මම ඔයාලට පෙන්වනවා. හැමදෙස්සෙම මතක තියාගන්න කර සඳහා අඟල් කාලකුත් උරහිස අත්කඩ සඳහා අඟල් භාගයකුත් අංශ සඳහා මේ සයිඩ් සීම් සඳහා මේ පැත්තෙන් එන මේ වාටි සඳහා අපි අඟලක් එකතු කරගන්නවා. දැන් මේ විදිහට අපේ ඉදිරිපස කොටස සම්පූර්ණ කරලා අපි බලමු පිටිපස අපේ මේ පතරම කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි මේ ඉදිරිපස කොටස මැදනැම්මක් එක තමා අපි ඇඳුමක් කපනකොට කපන්නේ මැද විවරයක් තියන්නේ නැත්නම්. මම මෙතනදී ඔයාලට අත් කොටස් කපා ගන්න විදිහ කියන්නේ මොකද මම මූලික පතරම ෂර්ට් අත චාට් වලින්ම ඔයාලට දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එක එක පපුවල සයිසස් වලට අනුව මේ ඕනම ඇතක් පහසුවෙන් කපා ගන්න කොහොමද කියලා ඉගෙන ගන්න. ඉතින් පුංචි දරුවෙක ඉඳලා ලොකුම සයිස් එක දක්වා මම අත් වර්ග මූලික අත ෂර්ට් අත කපා ගන්න විදිහත් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තවත් අත් මුස්තර ගොඩක් ඔයාලට කියලා දීලා තියෙනවා. තව ඉදිරියටත් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා මතක ඇතුව
මගේ channel එක subscribe කරලා ළඟම තියෙන bell button එක click කරලා තියාගන්න. එතකොට මං video එකක් දාපු සැනින් ඔයාලට පුළුවන් බලාගන්න. දැන් අපි බලමු කොහොමද අපේ මේ මූලික පත්‍රමේ පිටපස කොටස නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඉදිරිපස වගේම අපි මේ උරහිස දෙකට බෙදලා මේ විතර ලකුණු කරගෙන අපේ කර පළලට ගත්ත අඟල් දෙකයි කාලත් ලකුණු කරගෙන පිටපස කර සඳහා අඟලකුත් ලකුණු කරගෙන උරහිසේ හැඩය සඳහා අඟල් භාගයකුත් ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන සිට මේ අංශය ඉඳලා අඟල් 5යි 4න් 3ක් ලකුණු කරලා මේ විදිහට ලකුණු කරගන්නවා. මතක තියාගන්න පිටුපස අත්කට නිර්මාණය කරනකොට අපි ඉදිරිපසට වගේ අඟල් කාලක්වත් භාගයක්වත් හැඩ කරගන්නේ නැහැ, ගැඹුරු කරගන්නේ නැහැ. හැබැයි මේ අංශ, මේ කියන්නේ මේ L හැඩේ තියෙන කොටස එතන ඉඳලා අඟල් 1යි කාලක් හෝ අඟල් 1හමාරක් ඉහළට ලකුණු කරලා තමයි අපේ පිටුපස අත් කොටසත් අපි නිර්මාණය කරගන්නේ. ඉතින් මේ මිමි තමයි සම්මත මිමි. මොකද සමහර අය අහලා තියෙනවා මේ පතුරුන් වල තියෙන සම්මත මිමි මොනවාද කියලා. ඉතින් මේ අත් කටවලට ගන්න හැඩය, ඒ වගේම මේ කර පළල, මේ කර ගැඹුර සාමාන්‍යයෙන් මූලික පතුරුමක් සඳහා පමණක් සම්මත මිමි විදිහට අපි ගන්නවා. ඒත් ඔයාලගේ ඇඳුම් වල තියෙන ඩිසයින් එක අනුව ඒවා වෙනස් වෙන්න පුළුවන්. දැන් මං උරහිසේ සිට ඉන දක්වා අඟල් 12හමාරකුත් ලකුණු කරගත්තා. දැන් ඔයාලා දන්නවනේ අපි පපුවට සඳහා ගත්තේ අඟල් 26. ඉතින් පිටුපසටත් 26ම තමයි. ඒ විදිහට 26 අරගෙන හතරෙන් බෙදාගෙන ඒකට තව අඟලක් එකතු කරගෙන මේ 7හමාර තමයි මං ලකුණු කරගෙන තියෙන්නේ. දැන් අපි ඩාට් එක ලකුණු කරන්න යන්නේ. ඉතින් ඔයාලා මතක තියාගන්න අපි උරහිසේ සිටින දක්වා අපි ගත්තේ සම්පූර්ණ උරහිස් පල්ලට තව අඟලක් එකතු කරලා. ඉතින් මං කලින් කිව්වා වගේ පුළුවන් නම් ඔයාලට එමීම ටේප් එකක් තියලා මැනනම ගත්තත් වඩා සුදුසුයි. ඔයාලා දන්නව කොහොමද මිමි ගන්න කියලා. මොකද මං වීඩියෝස් වල ගොඩාක් ඔයාලට කියලා දීලා තියෙනවා. දැන් අපි මේ ඉනට ගත්ත මේ අඟල් 25 හතරට බෙදලා ඒකට එකක් එකතු කරලා මේ රේඛාව මත ලකුණු කරගෙන අත්කට රේඛාවයි ඉන රේඛාවයි සම්බන්ධ කරගන්නවා. දැන් ඔයාලට පුළුවන් මේ ඩාට් අතර පරතරය කලින් වගේම 2යි 4න් 3ක් මම මෙතන පිටිපසට ගත්ත අඟල් කාලක් අඩු කරලා. ඔයාලට මතකයිනේ ඉදිරිපස ඩාට් අතර පරතරයට ගත්තේ අපි අඟල් 3යි. ඒ වුණාට අපි පිටිපසට අඟල් කාලක් තව අඩු කරලා මේ විදිහට ගත්තේ. ඔයාලා සුදු ගෝමක් වගේ නිර්මාණය කරනවා නම් අපි ඉදිරිපසට ගන්න ඩාට් අතර පරතරයම පිටිපසටත් ගන්න මතක් කරන්න එපා. මොකද සුදු ගෝමක් අපි සාමාන්‍ය පොඩක් ලිහිල්ව මහ ගන්න නිසා ඇඟට ඇලෙන්න මහන් නැති නිසා ඒ නිසා ඔයාලට පුළුවන් ඒ ඉදිරිපසට ගන්න ඩාට් අතර පරතරයම පිටුපසටත් ගන්න. ඉතින් ඒක මතක තියාගන්න. දැන් උරහිසේ අපි ඉනේ සිට අඟල් 4ක් 5ලට ලකුණු කරලා මේ විදිහට උකුල රේඛාවක් නිර්මාණය කරගන්න. ඉතින් උකුල සඳහා ගත්ත අඟල් 27 4ට බෙදලා ඒකට අඟලක් එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඩාට් එක නිර්මාණය කරන්න. ඉන රේඛාව මත අපි ඩාට් අතර පරතරයට ගත්තනේ අඟල් 2යි 4න් 3ක්. ඉතින් ඒ අංශය ඉඳලා මේ විදිහට අඟල් භාගෙ දෙපැත්තට ලකුණු කරගන්න. තවත් එකක් මතක තියාගන්න ඕන, පිටිපස්ස අපි ඩාට් උස ලකුණු කරගත්තේ උරහිසේ සිට අඟල් 6හමාරක් 5ලට ලකුණු කරලා. දැන් මේ විදිහට ඔයාලට පුළුවන් මේ ඉනේ සිට මේ උකුල දක්වා ඩාට් එක මේ විදිහට කනෙක් කරගන්න. එහෙමත් නැත්නම් ඉනේ සිට අපි ලකුණු කරන මේ ඩාට් එක උකුල සිට අඟලක් 1හමාරක් ඔයාලට ටිකක් උස්සල වුණත් මේ ඩාට් එක නිර්මාණය කරන්න පුළුවන්. ඒත් පුංචි දරුවෙක් නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මං උරහිසේ සිට දනිස්ස දක්වා උස අඟල් 26ක් ගත්තා. ඔයාලට පුළුවන් 26 27 මේ වගේ කැමති සංඛ්‍යාවක් ගන්න. දැන් මම මේ උකුල පළලම 4ට බෙදලා ඒකට දෙකක් එකතු කරලා මේ විදිහට වාටිය සඳහා අපි ගත්ත, අපි හිතන්නකෝ අපි මෙතනින් ගෝම නිමා කරනවා කියලා. එතකොට අපි රෙද්දේ මේ ගෝමේ පළල විදිහට
අපේ උකුල වටමින්ම හතරට බෙදලා ඒකට අඟල් දෙකක් එකතු කරලා තව මම ලකුණු කරගත්තේ. ඒත් ඔයාලට පුළුවන් උකුලට බිම් උකුල බිම්මට ගත්තේ අඟල වගේ එක අඟලක් එකතු කරන්නත්. දැන් අපි මේ විදිහට ඉදිරිපස සඳහා අඟල් කාලක් මෙහුම් වාසිට අත්කට සඳහා අඟල් භාගෙකුත් උරහිස සඳහා අඟල් භාගෙකුත් අංශ මූට්ටු සඳහා අඟලකුත් එකතු කරගෙන වාටියටත් තව අඟලක් එකතු කරලා මේ විදිහට වයස අවුරුදු 9 ඉස්සර 10 දක්වා දැරියකට මූලික පතුරම නිමා කරගන්න. ඉතින් මං හිතනවා ඔයාලා යම් දෙයක් මේ වීඩියෝ එක තුළින් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් නැවතත් ඔයාලා හැම දිනාටම ප්‍රයෝජනවත් වීඩියෝකින් හමු වෙමු. ඔයාලා හැම දිනාටම ස්තුතියි. Thank you so much for watching my video. Don't forget to subscribe and share with others. Take care. Bye bye.